ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ උදේ කෑමට වෙනස්ම විදියට රසම රස කෑමක්. පුංචි වෙලාවකදී ඔයාලට හරිමික්මනට හදා ගන්න පුළුවන්. මේක අපි හදන්නේ ස්ටීම් කරලා. ඉතින් බේක් කරන්න ඕනේ නැහැ, අවන්න ඕනේ නැහැ. හරිම පෝෂණීය විදියට රසට හදා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේව ස්ටීම් කළාට පස්සේ බනිස් වල ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් පුංචි දරුවෝ ඉන්නව නම් එයාලත් ගොඩාක් කැමති වේවි. අපි දැන් බලමු කොහොමද හදන්නේ, මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පුරුදු විදියටම තියෙනවා. මම දැන් මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඒ කියන්නේ කෝප්ප වලින් නම් 2යි. ඒකට මම එකතු කරනවා ඊස්ට් තේ හැඳි 1යි කාලක්, ලුණු තේ හැඳක්, සීනි තේ හැඳක්, තෙල් මේස හැඳි 1.5ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක්. ඒ ටික අපි දැන් මුලින්ම චුට්ටක් කවලම් කරගනිමු. ඊළඟට අවශ්‍ය ප්‍රමාණයට මද උණුසුම් වතුර දාලා මෙන්න මේ වගේ මම පෙන්නන විදිහ ඩෝ එකක් ඔයාලා අනා ගන්න. මේ ඩෝ එක ගොඩාක්ම ඝනත් නැහැ, ගොඩාක්ම මෘදුත් නැහැ. මෙන්න මේ ස්වභාවයට තමයි එක තියෙන්න ඕන. දැන් අපිට පුළුවන් තෙල් චුට්ටක් උඩින් තවරලා හොඳට කවර් කරලා දෙගුණයක් පිපෙන තියන්න. මේක ඔයාල උණුසුම් තැනක තියෙනවා නම් පැය භාගෙන් වගේ පිපෙනවා. කරි එක හදාගන්න මේ පෑන් එකට මම එකතු කරනවා තෙල් මේස හැඳි 1.5ක්, තෙල් ටික හොඳටම රත් වෙනකොට කුරුඳු පුතු කැබැල්ලක්, එන්සාල් 2ක්, කරාබුනටි 3ක්, රම්පේ කොලයක් එකතු කරලා හොඳට කවලම් කරන්න. දැන් මේකටම අමු ඉඟුරු ටිකක්, සුදු ලුණු බිකි 3ක් විතර මේ වගේ හොඳට චොප් කරලා එකතු කරන්න. ඊළඟට මම එකතු කරන්නේ හොඳට චොප් කරපු අමු මිරිස් කරල් 4-5ක්, කරපිංචා 1ක්. මේ ටික හොඳට සුවඳනකොට මම එකතු කරනවා ලොකු රටලුණු ගෙඩියක්. දැන් ඔයාලගේ රස අනුව ලුණුයි කහකුඩු තේ හැඳි 8/1 එකතු කරන්න. මම දැන් එකතු කරන්නේ සීනි පින්ච් එකක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් මේස හැන්දක් හැඳි 1.5ක් වගේ. ඒ ටික දාලා හොඳට බැද ගන්න. දැන් පොඩි සැමන් ටින් එකක ටින් මාළු මේ වගේ හොඳට පොඩි කරලා එකතු කරන්න. සැමන් ටික හොඳට බැදෙන්න දෙන්න. ඒ ටික හොඳට සුවඳනකොට අපි එකතු කරනවා මධ්‍යම ප්‍රමාණය අර්ථාපල් අලකිඩි 2ක්. දැන් මේ ටික හොඳට පොඩි කර කර මෙන්න මේ වගේ කවලම් කරන්න. මේක දැන් ඔයාලා විනාඩියක් 2ක් හොඳට කවලම් කරන්න ඕන. හොඳට බෝලයක් වගේ කරකිලා එන පදමට ආවම ගම්මිරිස් කුඩු තේ හැඳි 8/1 එකතු කරන්න. ඔන්න දැන් අපේ අල මිශ්‍රණය ලෑස්ති. අපි දැන් ලිප් ඔෆ් කරගනිමු. මේ තියෙන්නේ අපේ ඩෝ එක දෙගුණයක් පිපුණට පස්සේ මේ වගේ අතින් තද කරලා ඇතුළේ තියෙන වායු බුබුලු ටික ඉවත් කරගන්න. මම දැන් ඩෝ එක කොටස් 3කට වෙන් කරනවා. දැන් අපි එක කොටසක් හොඳට තුනී කරගනිමු.
ඊළඟට අපි හදාගත්ත කරීකෙන් තුනෙන් එකක් අරගෙන මෙන්න මේ වගේ හොඳට අතුර ගන්න. රස වැඩි වෙන්න මම කරපිංච ටිකකුත් එකතු කරනවා. එක පැත්තක මෙන්න මේ වගේ වතුර චුට්ටක් තවර ගන්න. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට රෝල් කර ගන්න. දැන් අපි මේක අඟලි කෑලිවලට කපන්න ඕන. පිහියකින් කැපුවොත් හැඩය වෙනස් වෙනවා. ඒ නිසා මේ වගේ නූලකින් කපන්න. දැන් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන හැඩයක් තියෙනවා. මම දැන් මේ ටික ස්ටීම් කරන්නේ රයිස් කුකර් එකේ. ඉතින් ඒ නිසා රයිස් කුකර් එකේ පොට් එකට මේ වගේ වතුර දාලා ස්ටීම් කරන කොටස මේ වගේ උඩින් තියලා රයිස් කුකර් එකේ තියලා මේක අපිට හොඳට ස්ටීම් කරගන්න පුළුවන්. ස්ටීම් කළාට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම දැන් ඔයාලට කඩලත් පෙන්නන්නම් ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ හරිම මෘදුවට තියෙනවා. බනිස් එකක ස්වභාවය තමයි තියෙන්නේ. ඉතින් පුංචි වෙලාවකදී හරිම ලේසියෙන් ඔයාලට හදන්න පුළුවන්. පුංචි දරුවෝ ඉන්නව නම් එයාලා ගොඩාක් කැමති වේවි. උදේ කෑමට රෑ කෑමට ලන්ච් බොක්ස් එකට උනත් ගැලපෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ ගැන ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.